බුවන් ආදරණය දුවේ පුතේ මමආද ඔයාලට සාකච්චා කරන්න සූදනම් වෙන්නේ විශේෂයෙන්ම ජවිද්‍ය විෂනිදේශයට අදාල නමවිනි ඒක කිය මකදද සුද්‍රජය විද්‍යාව යටතේ පුනරීක්ෂණ පාටමාලා නැත්තම් ප්‍රශ්ම සාකච්ඡාව. විශේෂයෙන්ම අපි දන්නවා දැ නිවසේ රැඳී සිටින මේ දුවල පුතාල වෙනුවෙන්. විශේෂම ශ්‍රී රාංකික දරුවන් වෙනුවෙන් දවා දරුවන් වෙනුවෙන් ගුරුගෙදර අධ්‍යාපන විකාශනය මගින්. අපි මේකකේට අදාළ සිද්ධාන්ත සාකච්ඡා කරලා අවසානයි. ඉතින් අද සිත අපි පටන්ගන්නවා මේකකේට අදා පුනරීක්‍ෂණ ප්‍රශ්න සාකච්ඡා කරන්න. මෙවර විභාගයට පෙනී සිටින මේ සිසුන් වෙනුවෙන් බහුවරණ ප්‍රශ්නයකට ඩිවරදි පිළිතුර තෝරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කතා කරනවා. වල දන්නවා ප්‍රශ්නපත්තරේ උසස් පෙල ජේවිද්‍යා ප්‍රශ්නපත්තරයේ ප්‍රශ්ණ පණහක් තියෙනවා. මෙන් මේ ප්‍රශ්න පනහෙන් එකේ සිට හතලිය දක්වා ි තෝරන්්ඩෝනඒ තෝරනකොට වඩාත්ම නිවැරදි පිළිතුර තේරීම කර්ඩෝ. එතොට එතන තියෙන එක පිළිතුරයි තෝරන්. නමුත් හතලිස්සකේසිට පනහදක්වා තියන හතලියසිට පනාදක්වා තියෙන ප්‍රශ්න. අපි බැලුවොත් ඒක පිළිතුරු එකකට වඩා වැඩි ගණනක් තියෙනවා වඩා නිවැරදි පිළිතුර කොයි ආකාරයටද තෝරන්්ඩෝ. ඉතිං අපි ඇත්තටම වැඩි බරක් ප්‍රස්තපත්තරේ වැඩි බරක් මේ බහවර ප්‍රශ්නෝල්ට ලබා දීයුතුයි මොකදMCව ප්‍රස්්න තම් බහුවරන ප්‍රශ්න අපිට උපරිම ලකුණු ගණ්ඩ පුුවන්න. සයට පනහක් අපට ප්‍රශ්ටපතය ලකුණු හම්බේෙනමයකින්. ඒගන අපට පෑ දෙකින් පෑ දෙින් ලකුණු පණහක් ගන්න පුළුවන්. මොකද දෙවිනි කොටස පැෑ තුනකින් ලකුණු පනහක්ගන්න. එම අපට වඩා පලදායි මොකදද? ඇ දෙකකින් අපි කොහොමද ලකුණු පණහක් ගන්න. ඉති මේක තියනෙන විශේෂත්වය තමයි මේ එක ප්‍රශ්නයක් හරි වටි නොවවා. බෞවර්ණ ප්‍රශ්නයක් එක ලකුණා. එට කිසියම් යම් දරුවෝ උසාහ කරලා ප්‍රශ්ධ පණහටම නිවැරදි පිළිතුරු දුන්නොත් වායාලට ප්‍රශ් පත්‍රය ලකුණු පණහක් කම්බේනවා. එකට දෙවිනි ප්‍රශ්පත්තරයෙන් ඔයාලට ඉතිරි ලකුන්ටික ලබාගෙන ඒසා මාර්ථයක් ගන්න පුළුවන්. එයින්දා අපේ හැම දුවෙක්පුතෙක්ම සිහිතියා ගණ්ඩෝනෑ මේ එMC කිවූ ප්‍රශ්ත්රයට හොඳින් මුහුණදීලා ලකුණු පනහාම කොහොමද ගන්න එක. ඉති මම ඇත්තටම මේ අධදයකීමම් එක කතා කරන්නේ අවුරුදු ගණනාවක් ප්‍රශ්ටපත්‍ර බලලා අපි දකින අධදැකීම් මොලද මේ එMCකි වොලට පිළිතුරු තෝරණ එක තියෙනව පොඩි ලමුන් තුළ බහුත් ගොඩාක් දෙනෙක් තුළ ලොකු අඩුපාඩු. ඒවා මොනවද කියලා මං මෙතනද මේ ප්‍රශ්නයක්ක සාකච්ඡා කරනවා. අපි බලමු අපට සඳහන් වන පලවිනි ප්‍රශ්නය මොකක්ද කියලා. ජියවිද්‍යා රෂන් පාටමාලාව අප පලවිනි ප්‍රශ්නය බලන්ඩ මෙතැනද පහත සඳහන් නඒවා අතරින් ඩැක්ටීරිියාවලට ස්වභාවික වාසස්ථානයක් නොවන්නේ මොකක්ද කියලා. ඉතින් දවාදරුවන් දන්නවා මේ බැක්තීරියයා වල ස්වභාවික වාසස්ථානයක් නොවන්. අපි දන්න අපි සිද්ධාන්තපාට මාලා කරන කොටත් කතා කළා මේ සුද්‍ර ජීවින් කියනය බැක්තීරියයා දිලීර හැම්ම තැනම ඉන්න නමුත් මේ දකිින්ඩ නැති ස්ථාන කීපයක් ගැන මම කලින් කතා කළ. බලන්ට පිළිතුරු. මිනිස් මාන්ත්‍රය අපි දන්නවා මිනිස් මාන්ත්‍රයේ කියන එක මරූපරාමෝකින් වලට පෙන්න්නන්න මේ බලන් මි මන්ත්‍රය අපි බැලුවොත් අපි හොඳට සලකලා ම මීට කලින් වාලට සාකච්ඡා කරනකොටට කියන්නඩ ඇති මේ අපේ මිනිස් මහන්ත්‍රේ නං මේ මහාන්ත්‍රයේ තුළ ජීවත් වවා කියලා හිව්වා සුදජීවි ආකාරයක් කෞදමි මේක ඉන්න. මෙන්න සුදජීවින් බැක්තිීරියයා වගයක් ඉන්නවා කෞද ඊ කෝලායි. මේ මහන්ත්‍රයේ වාසය කරගෙන ඉන්නවා බැක්තීරියයා වගයක් එක හොද මදරයාගන්න. මහන්ත්‍රයේ ඉන්න කවුද ඒ කෝලයි. නිරෝගී මිනිසිකුගේ රුදිරය එන නිරෝගී පුද්ගලෙකු රුදිරේ සුද්‍රජීවින්න. ඇයි කිසියම් සුද්‍රජීවිය කෘදිරයට අවොත් ඒගේ ඉන්නවා අපේ මහාභක්ෂානු මහාභක්ෂානු නිවුට්‍රොෆිල සුදුරුදිරාණුවර්ග එ වසාසයිල එ විනාස කරනවා. ඒවගේ එක තමයි උත්පිලිතුර ස්වාක වාසස්ානයක් නොවන්න නිරෝග ිනිසුගේ රුදර. මොහුදු ජලයේ ඕන තරන් සුදජීවින්න න්නවා. කරදියේ ඕන තරන් සුද්‍රජීවින්නේ න්නවා. ශාක මුල් මතුපිට අපි මීට කලින් පාඩමං කතා කලාා. ශාක මුල් මතුපිට මූල ගෝලය දිලීරක මූල නෛත්‍රජන් තිරකරණාය ඕන තරං ඉන්නවා. ඒවගේම අපාශවාස කරන වාතිය. එටකොට පලවෙනි ප්‍රශ්නයට සුද්‍රජීවින් ස්වභාවික දක්. ත් නොවන ස්භාවික වාසස්ථානයක් නොවන්නේ එතන වචන තමයි නිරෝගී මිනිසකුගේ රුදිරය. එක නිරෝගී කියන වචන තිෙන්ටත් ෝන මතක තියාගන්න රදිර වෙන කොහෙ ද නැත්තේ තව හර්දේන පෙනහැලිවලන මොලේනෑ ස්නායුපද්ධති ඒවගේම පේශිවල නෑ පේශිවල අඩඟ වෙන්න මේ තමයි නිරෝගී පුද්ගලක රුදරයේ ඒක තම පිළිතුර ඉ දෙවෙනි ප්‍රශ්ටියයන් නයිට ්‍රජන් ස්භාවිකෝ චක්‍රී කරණය වීමේදී අල්පවශයෙන් දායක වන්නේ පහස් සඳහන් කිනම් ක්‍රියාවලේද.ඔල දන්නවා අපි මීට කලින් පාඩමක කතා කලා නෛත්‍රජන් චක්‍රයේ දැ මතක් කරගන්න. මීට කලින් සිද්ධාන්ත පාඩමේදී අපි කතා කලා නෛටත්‍රජන් චක්‍රය පිළිබඳව. අල්පවශයෙන්ම අඩුවෙන්ම දායක වන්නේ පහත් සඳහන් කිනම් ක්‍රියාවලේද නිකං කල්පනා කරන්න. නෛට්‍රජන් චක්‍රේ තියන ක්‍රියාවලි මනවද නයි්‍රජන් තිරකිරීම නයිට්‍රි කරණය නයිට්‍රි හරණය වියෝජනය සමහරක් වෙලාවට තියනවා දහනය වැනි ක්‍රියාවලි. ඒක තමයි ඉතා මාඩුවෙන් බලම් පිළිතුු බලන්ට මෙන්න පිළිතුරු. ඇමෝනි කරණය ඒක ප්‍රධාන වශයෙන්ම තියනවා. අපි දන්න ඇමනි කරනය සතෙක් මැරිලාලන්නවා න අපිරම් සත්ව මලකුණක් තියනවා. සුදජීවීන් ඒක තියන ප්‍රෝටීන ඇමයි වාම් ලබවට පත්වෙලා ඇමයින් හැදන ඇත ඇමෝනිිය හැදෙන ඒක තමයි ඇමෝනිි කරන තව එක තියනවා. දහනය දහනය තබයි අඩුවෙන්ම තියෙන්. මොකද අපි දන්නවා ජලජ ජලේ සාගරවල ඉන්න මසුන් නියගියාට පස්සේ එවුන්ගේ සැකිලිවල තියන කැල්සිියම් කාබනේ තැන් පත්ව වෙන කාබනේ. කාබනෙත් විදිහයට තැන්පත්වනයවා හුණුගල් විදිහට ධානය කරපුහාමඒවා කාබන් ඩක්සයිඩ් විදියට පිට වෙනවා නයිට්‍රජන් විදිහයට පිටවෙන ඒවාගේ ඉේ එහින්දා දහනේ ඉතාම අඩුවෙන්. නයිට්‍රජන් චක්‍රේ ඉතාම අඩුවෙන් සිදුවන දෙයක් තමයි දහනය කියද. අපි එකත් බතගතියා. එ නයිටත්‍රජන් තිරකිරීම බහුල වශයෙන් වෙන. විියෝජනය හොඳටම වෙනවා. ින්න ියෝජනය කිය දේ නැත්තං දැන් අපිතාන්ඩ ශාකයක් මිය ගියා සතෙක් මිය ගියා ියෝජනය කියන ක්‍රියාවලිය හොට මෙ කුණුවීම. අපි දන්නාව සතෙක් මැරුුණහම කුණුවෙනවා කියන්නේ එකත් සුද්දජීවිල් මගින් සිදු කරන ක්‍රියාවලිය. එටකොට අල්පෝ වශයෙන්ම ධානය කියනදේ නයි්‍රජං චක්්‍රයේ ඉතාම සුළු වශයෙන් සමහට නැති තරම් දෙයක් තමයි දහනය කියනද. ඉල්හට බලන්න පැස්ටරී කරනයේදී කිරි. අපිද දන්නවා අපට කිරි ජීවානු හරණය කරන්න පුළුවන් එක ක්‍රමය. මේ කිරිවාගේ දෙයක් ජීවානු හරණය කරනකොට මේ ගොඩා ඉහල උෂ්ණත්වයක ඉහල පීඩනයකට දෙන්න. මොක දකට හේතුව කිරිවල තියන පෝෂ සංගටක විනාසවනහිද. ඒ හින්දා පැස්ටරී කරනය කරන කොටට මධ්‍යස්ථ උෂස්්නත්වයක් තුල බොහෝවෙලාවට අපඒ එක කරනවා. ඉහළල උෂ්ාත්වයක් නොදී පෝටීනවලට ඒක තියෙන පෝෂ ගුණයන්ට හානික් නොවන පරිදි. බලන්ඩ පැස්ටරී කරනේදී කිරි සෙන්ඩේන්සක එකසි හැත්ත රක්තු කළ පෑය දෙකක් හම කළොත්තයම කිරිවල තියන ප්‍රෝටීන් විනාසය නවා. එක වැරදි අඩෂනත්වයේ දී වැඩි කාලයක් තුළ රත්කර සිසිල් කරනවා. කල්පනා කරන්න අඩුෂස්නත්වයේ දී වැඩිකාලයක් තුළ අපිට මොකදද මේ අඩුෂස්තත්වය කියලා දී නෑ ස්ත්ේද වැඩිකාලයක් වට සමාල්ලාලට ෙන්ඩේටන්ක දායකද පේදායක්කම් අන්න වගේ. ඉදි අපට එක දීලනෑ කාලේ. එ පිි නිවවැරදි පිතුරක්විදර ග්ඩාමාරු. අඩු ස්ථාත්වයේදී අධි පීඩනයක් ඇටති. අපිට ඒත් සලකන්නදෑ. අපිට තිෙන සෙන්ඩේටන්සක හැත්තදක උස්ථත්වයේදී ත්පර පහලවක් රත් කොට සිල් කරනවා. වඩා නිවැරදි පිළිතුර එකයි අපි දන්නා ජීව පැස්ටරී කරණය කරන එක ක්‍රමේදී අපි දන්නවා ඉහල උස්්ාත්වේ ඉහල උෂ්නත්වේ ද කෙටි කාලයක්. ඒඇන්නේ ඉහල උස්ථාත්වේ හයි ටෙම්පරේජ් ෂෝට් ටයිම් එකඇන කෙටි කාලයක්. ඒන් ඉහල උස්්නාත්වේ කෙටි කාලයක් තුළඒ සිසිල් කරනවා කියලා තියනවා. ඒවගේම මිනිත්තු පහලවක් UV කිරනවලට භාජනය කරනවා. ඒකහ පිළිතුරක් නෙමි. දි වඩා නිවැරදි පිළිතුර විදියට අපි දකිනවා මොකදද හතරවෙනි කොට් නිවැරදි පිළිතුර. පිළිතුරු තෝරනකොට වඩාත්ම නිවවැරදි පිළිතුර මන් දන්නව ඩැන් අපි යතනයේී පොඩි කට්ටකමකට දීල තියෙනවා ඊට ආසන්න පිළිතුරා. දැ මොකද පැස්තරී කරණය කරන්න බුලන් කරම දෙකක් තියෙනවා එකක් තමයි අඩුෂස්තත්වේ වැඩි කාලයක්. ඒ තමයි සෙන්න්ඩෙටන්සක හැටතුනක මිනිතු තිහා මොකද සෙන්ඩේටන්සක හැටතුනක මිනිත්තුවා ඒක අඩු ෂනත්වේ වැඩි කාලයක් නමුත් මේ අපි දන්නවත් සමහර දරුවඉන්නවා පිිර ෝරනකොට අමේතියෙන් පැස්ටරී කරණනි නමුත් අපි මෙතන උෂ්නත්වයක් කාලයක් දීල නැතින්ද. එක නිවැරදි පිළිතුර විදිර බාරගන්ඩ බෑ නිවැරදි පිළිතුර ඉහල උෂ්නත්තේ කෙටි කාලෙයක් හයි ටෙම්පරේච් ෂෝට්ටයිම් න එක තමයි අපි එතන බලාපොරොත්තුව වෙන්නේ උත්තරේ හතර. තැන් ඊලාට බලන්න පහත දැක්වෙන ක්‍රම අතරින් කවරක් පාසැල් විද්‍යාගාරයේදී පෙට්‍රදීසි ජීවානුවරණය සඳහා වැදගත්. මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ හොදට තේරුම් ගණ්ඩ පෙට්‍රි දීසි ජීවානුහරණය කොහදිද. පාසැල් විද්‍යාගාරය. අන්නේ එකයි මෙතට තියර විශේෂන්. එතකොට ඔබගින් ප්‍රශ්නයහන්නේ පාසැල් විද්‍යාගාරයක් තුළ පෙට්‍රිද ජීවානුහරණය කරන්න භාවිතාවවෙන්නේ මොකක්ද. ක්‍රමේ මන් මෙතන උපකරණය නම් රූපරාමොකින් දාලාතිය මහිතන උපකරණය දැක්කහම වාල දක්කිනවා වියලි වයිදුනක් වියලි වයි උදුනක් මේ තියෙන්නේ අපි බලමු පීඩන තාපකයක් මගින් ඔහු සමහර වෙලාවටට පීඩන තාපකයත් තාපකනුත් පෙත්‍රදසි ජීවානුහරණය කරන්න පුළුවන් බැරිකමක් නෑ පුළුවන්. යුී ගරණ ඔල්ල පුළුවන් හුමාලේනම් අප එච්චරම් භාවිතා කරන්න උුමාලය එතිලීින් ඩක්සයිඩ් වැනි රසායනික වාශ්පයන්ට එතිලීින් ඩක්සයිඩ් වැනි වාශ්ප භාවිතා කරනවා රෝහල්වල එකශ්ප රෝහල්වල මෙට්ට ජීවානුහරණය ක. එතිලින් ඩක්සයිඩ් ගන්නේ රෝහල්වල මෙට්ට ජීවානුහරණේ. අන්න පස්සෙන එක උණුසුම් වියලි වාතය මගින් සිදු කරන ජීවානුවරේ. තවට දුවල පුතාල හොදට මතගතියා ගන්ඩ. උණුසුම් වියලිවාතය මගින් සිදුකරන ජීවානු හරණේ. අපි දන්නවා එතනදී එ අ මම කලින් පෙන්නපු වියලිවායු උදුනේ. වියලිවායු උදුනේ උෂ්ණත්වේ සෙන්ඩේට්ටන්සක එකසිය හැත්තෑවක පැය දෙකක් ජීවානු හරණය කරනු. එඉන්දා මේ ප්‍රශ්ටේට අදාල වඩාත් නිවරදිම පිළිතුර පහ. අනෙක් පිළත්තුරු හරි වගේ නමුත්. සම්පූර්යෙන් හරි නෑ පාසැල් විද්‍යාගාරයකට අදාළ. වඩාත්ම නිවැරදි පිළි තුරවාලා තේරීම කළ යුතුයි. ඒ අයි මේ බෞවරණ ප්‍රශ්නවල තියන විශේෂත්වය. අපි ඊළඟ ප්‍රශ්නය බලමු. මෙන්න මේ ඉතිරි පහේසිත නමය දක්වාවන ප්‍රශ්න පාත සඳාන් බැක්තීරයා විශේෂ මත පාදනම්බේ. දැන් දුවල පුතාලා පොඩ්ඩක් බලන්ඩ මේක මේ වගුව. මේ වගුවේ හොඳට බලන්් ප්‍රශ්නාංක පහේසිට නමයදක්වා ප්‍රශ්න පාත සඳහන් බැක්ටීරියයා විශේෂ මහත පදනම්ම. දැන් වායා මේ බැක්ටීරිියයා විශේෂ මොනවද කරන කාරය කියන එක දැන ගණ්ඩෝන. මොකද සිද්ධාන්ත පාටමාලා වලිද අපි කතා කළතින. මේ බැසිල ස්ටිලස් ඔ බැසිල සප්ලස් කරන්න මොකක්ද ඇමයිලේස් කියන ඉන්සයිම නිපදවන එන්සයිම නිපදවන එකක්කයා. සයිම නිපදන රමාන්තද. විබ්‍රියෝ කොලරේ කියනෙ එක එ රෝගහදනයක්නෙ කොලරාවහදන සුද්‍රජීවියෙක් ජලීෙන් ව්‍යප්තවන කොළරාවාදන. ස්ටපයිල ොකස් රියස් ඉඩ අපි දන්නව ආහාර විසකිරීම කරනු. අපි දන්නව ආහාර විශවීම සිදු කරනවා. ආහාර හා සුදජයේ විද්‍යාවිදිී අපි යා ගැන කතා කල්ලතිීන. ඒගේම සිවඩෝමනස් න ්‍රෆිකන් යා තමයි. නයි්‍රජන් චක්්‍රේ නයිට්‍රි හරණන ක්‍රියාවලියට දායක වෙන්නේ. එයා තමයි නත්‍රි හැරණය කරන්න. අර වගුරුවල නිරුවවාල් තත්වන් තියන වගුරුවල නයිට්‍රි හරණයට. ඇසිතෝ බැක් ඇ එයා තමයි එතනෝල් මධ්‍යසාරයෙන් ඇසිතික් කම්ලේ නිපදවන බැක්ටීරියාව. ඇසිතිික්කාම්ලය විනාකිර නිපදවන්න ලැක්ටෝබැසිලස් බල්ගාරිකස් එයා මොකද කරන්නේ. එයා තමයි ලැක්ටික් කාම්ලය හදන ැක්තිීරියා. ම් ටටනි අපි දන්නවා එයා තමයි පිටගැස්ම කියන රෝගය හදන පොස්ටීඩියම් ටේටනියා පිටගැස්ම කියන රෝගය ඇතිකරන බැක්තිරියාවක්. ඒවගේම ඇසට බැක්ට ඒ ඇසට බැක්ට නයිට්‍ර ජන් තිර කිරීම කරනවා. ඒවගේම නයිට සොමනස්ලා නයිට්‍රි කරණ ක්‍රියාවලිය දිදායක වෙනවා එස්චිරිච්චිය කෝලයි අපි දන්නවා බංකලින් කිව්වා. මේ මිනිසාගේ මහාන්ත්‍රයේ තුළ සහජීවීව ජීවත්වෙමින් අපට වාසිදායක ක්‍රියාවලි සිදුක. රෞදාාරණ ය විටමින් කේ විටමින් බීවර්ග හදනවා. ඉති මෙන්න මේගත මේ ප්‍රශ්නාදලති මේ බැක්තිරයා ගෙන දන්නවන ඒ අට්ික කාරාරයන් දන්නවන ස්භාවික කාර්භාරයන් දන්නවන මෙන්න මේ පහහින්සිට නමේ දක්වා ප්‍රශ්නෝලට පිතුරු සපේනයක නිකං කජු කනවාගේවෙදක්. හරිලේසි. බලන්. මිනිස්සුන්ට ්‍යාධජාන ක වන බැක්තිරය දකක් නම් කරන්න. ඒ මේකට පිළිතුරු නැතුව මතකින් කියන්න පුළුවන්. මිනිසාට ව්‍යාර්ජනක වන බැක්තිරියයා එකක් නම් කරන්න බලඩ පිළිතුරු OKේ ඉඩෝගේ පිළිතුරු තියෙනවා බලන්න බැසිස් සපිලස් ගඩ බෑණකෝම ඇමයි ලේස්නය දන් ස්ටපයි ලොක සෞරිය ස ඇසට බැක්ට තන සටෝ බක් විබියෝ කොලරේහක් ස්ඩියම් ඉ කස්ටියම් ටන ස බක්ට. ඒ ෝ ොල ෝ නස් ැ බලඩ පිළිතුර ොලි. පල පිළිතුර ගණඩ බැරි මොකද. පලතිර පිළිතුර ගණ්ඩ බැරි පලවිනිකගේ ඉන්න ඇමයිලයේ සදන එක්කෙන ස්ටපයිලු කොකස් එයා අපි දන්න ආහාර විසඳීම කරන එක්කන. දෙවැනි පිළිතුරත් හරියන්න. තුන්ගනි පිළිතුර තියෙනවනේද. විබ්‍රියෝ කොලරේ මොකද කරන්න කොලරාව හදට. ඒ අපි දන්න කො රාාව හදර බැක් ර ස් ියම් පි ගස් හදර. ම් පිතුර වෙන්නේ පැහදිලියවම තුන් එනි පිළිතුර විදියට අපට බාරගන්න පුළුවන්. ඉළඟ ප්‍රශ්නි බලන් ස්වභාවික නයිත්‍රජන් චක්‍රේදී වැදගත්වන බැක්ටීරියයා දෙකක් නම් කරන්න. ඒරඩර බැක්ටීරිියයා තියෙන වගේ යාල තේරුම් ගණඩෝනෑ ස්වභාවික නයිත්‍රජන් චක්ක්‍රයට වැදගත්වන බැක්තිරිය දෙකක් බලන් මෙතන බලන් බලවෙනි පිළිතුර ගණ්ඩ පුළුවන් ස්ටපයිලෝ කොකස්සා සිවඩෝමනස් සවඩෝමනස් නම් පුළුවන් හැරන කරනවා ස්ටපයිල කොක ගන්ඩ බෑන් ස්ටැපයිලකොක සෞරස් එයා අපි දන්නවා ආහාර විසවීමට. සවඩෝ මනස් ඩනයි ්‍රිපිගන්ස් ඒවාගේම ඇසටෝබැක්තර් ඇසබ ඒ බලමු ඒ සලකණ්ඩ පුළුවන් එ නර දතිර මට හො උත්තරතිය කලොස්ටඩියම් ටනනි ෑතනත් බෑ කස්ටියම් ේටන රෝගයක් හදනවා පිට ගැස්ම එක බෑ. ිය එකත් බෑ ඒ දෙන්නමනේ පස්සනි උත්තරේ එකත් ගණ්ඩ බෑ. විබ්ියෝ කොලර කොලරාවහදනවා. එනම් නයිට්‍රගන්් චක්‍රී කරණයේදී වැදගත්තන බැක්තිරියා දෙක විදිහයට ගණ්ඩ පුළුවන් දෙවෙනි පිළිතුට සිවඩෝ මනස් දී නයිත්‍රිෆිකන්ස් එයා තමයි නයිට්‍රි හරණය කරන බැක්ටිරිියාව ඒවාගේම ඇසටෝ බැක්ර් ඇසට බැක්ට මයි නිදලිවාසීව නයිට්‍රජන් තිර කරන්නේ. එය නිදලිවාසී නට්‍රජන් තිර කරන්නේ. ඒ ත් ප්‍රශය ලන් කර්මාන්තවලට වැදගත්වන බැක්ටීරියා දෙකක් නම් කරා. කර්මාන්ත අපි ඔතන අපි කතා කලා කර්මාන්තවලට වැදගත්වන බැක්ටිරියා දෙකක් කිවවාම අපට ඔලුවට එනවා අපි දැක්ක ඇතන ඇමයි ලේසේම එන්සයි හදරන කට්ටීතිය ඇමයි ලේස න්සයි මහදන කට්ටී දය බලමු ස්ටැපයිලෝොකස් සහ සිව්ඩෝ මනස්ට එතන අපිට දන්නවා මේ දෙන්නම එක්කනෙ නෛත්‍ර හැරණය එක්කෙනෙක් රෝග හදනම් ඒ ගණ්ඩ බෑ. දෙවිනි පිළිතුර බන් ඇසිටෝ බැක්ට ඇසිති ලැක්ටෝ බැසිලස් එතකට දැ මේක බලන්ට ඇසිෝ බැක්ට ඇ ඇසිටක්කම්ලය. යා අපි දන්නවා විනාකිරරි කර්මාන්තයේ දියඕන ලැක්ටෝ බැසිලස් බල්ගල් ඒ ලැෙක්ටික් කම්ල මුදආපු කිරි කර්මාන්තය දැඟට කට දුවල පුතාල දන්නවා සුදජීවින් හා කර්මාන්ත පාඩමේදී යාල දන්නවා මේ ඇටෝබැක්ට ඇසිට නැත්තං ගලකන බක්ට. ව තවයි කියන තම ගලක බක්ට නැතන් ඇ සිටෝ බැක්ට ඇසිති කියන එක නත් ලැක්ටෝ බැසිලස් බල්ගාරිකස් කියනෙක් එකනත් මේ දෙන්න කර්මාන්තවලද වැදගත්ව වෙනවා මොකද මේ ලැක්ටෝබැසිලස් විශේෂම මුදාප කිරි යෝග් කර්මාන්ත විනාකිරි කර්මාන්තේ. තුන් එනි පිළිතුරේ ගණ්ඩ බෑ. මොකද ඒක කරර්මාන්ත සා කෝස්ටිඩියම් ේටන අපි ගන්න කරර්මාන්ත සඳ ඒක මත න්න බැසිල ිල. එක ඇමයි ලේ සදනො හැබැයි විබ්‍රියෝ කොලරේ කර්මාන්ත විදිහට ගන්න විබ්්‍රියෝ කොලරේ කරන්නේ අපි දන්නවා රෝග. අපි දන්නවා කොලරාව වැනි රෝග.ඒ කර්මාන්තයක් නෙමින් කොලරාව කිය එකඒක රෝගයක්. ඒවගේ නෛත්‍ර සොමනස් ඒවගේ ස්්චරිචයා කෝලයි. අරය නයිට්‍ර ජන්තින කිරීමට නට කර නට දායක වන එක නයිට්‍රු සොමනස් ස්්චරිතිියයා කෝලයි කියන අපි කල උත්කිව මිනි මහන්ත්‍රයේ ජීවත්වන. අපට හිත කර බැක්තිීරාවක් අටවිනි ප්‍රශය බලන්ට බහිර දූලක නිපද වන බැක්ටීරයා දෙකක් නම් කරන්න. අපි සිද්ධාන්ත පාටමාලා වෙටී මෙ බහිරි දූලක කියන එක කතා කළ වාලාට මතක ඇති මොකද සුරජීවීන්ගේ ව්‍යාර්ජනකතාවය දක්වන කොට ඔගේ ව්‍යර්ජනකතාවය දක්වන කොට ඒට්ටිය දූලක කියන ජයිව විස නිපද වනවා ජයිව විස ආකාර දෙකක් කිව්වා අන්තත් දූලක බයිස් දූලක. එදකොට මෙන්න බයිස් දූලක නිපදවන සුදජීවිෙන් දන්නව. බයිස් දූලක නිපදවන සුද ජීවින්. දැන් ස්නාායුක විස ඇතිකර. අන්ත්‍රේයට විස ඇතිකරු. ආන්ත්‍රි ද ස්නායුක විස ඇති කරන්න පලොස්ටියම් ටනිින් ස්ටියම් ටෙටනි. ඒගේම අන්ත්‍රයේ ආන්ත්‍රික පද්ධතියට අපේ ආන්ත්‍රපද්ධතිය සාමාන්‍යතාය තිකරනවා විබ්්‍රියෝ කොලරි හ ඉති ඒගේ බහිරි දූලක නිපදවන ත සයිට් ඒවගේ අර සයිල විස ඒවගේ විස නිපදවන සුඩ ජීවින් ගැන අපි කතා කළ බලමු මෙතැන ඉන්වාද කියලා. බහිස් දූලක නිදන බැසිල ස්තප්තිලස් එක ගණඩෑය උත්තරරි පලවිනික. ටොබ ැ අපට පේනවා මෙතන වඩාන් නිවැරදි පිළිතුරක් තියෙනවා ස්ටපයිලෝ කො සහ කලෝස්ටීඩිය මේත් ග්ඩද හතරවෙනි පිළිතුර බලන්බියෝ කොර මිනි ආන්ත්‍රට අන්ත්‍රයේ විෂනිපද වනවා ආන්ත්‍රරික ක්‍රියාකාරිත්වයන්ට බලපෑම් කරමින් ඒ බයි දූලකයක් ටලොස්ටීඩියම් ටෙටනි ය ස්නායක දූලකයක් උපාගම හස්සේ ආවේග සම්පේෂණයට බලපෑම් ඇති කරන දූලකයක් හදනව. එරගොට මේ බයිස් දූලක නිපදවන බැක්තිරයා දෙකක් නම් කරන්න කිව්වා වඩා නිවැරදි පිළිතුර විදිහට අපට ගණඩ පුළුවන් මොකක්ද මෙන්න මේ හතරවෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුර. එතකොට දැන් ඔල හොඳට තරු ගන්ඩෝන මේ ප්‍රශ්නවලට පිළිතුරු තෝරන කොටට වඩාන් නිවැරදදිව එව මතකේ තියෙන්ඩෝන. එත දැම් බැසිල සප්තිලස් කියනක මන් කලිනුත්කිව ඔයා දූල කාාදනෙක්කන එක් නෙම යා ඇමයි ලඒේ සෙන්න්සයි මහදනෙක්කන. එතකර ඒක මතක තිය ගණඩෝන. තව මෙතැන යිස් දූලක නිපදවන එක්කෙන් එත්තමයි විබ්‍රියෝ කොලරේහා ක්ලස්ටේඩියම් ටටන. ඒ දෙන්න බයිස් දූල හදරව දැම් බලන් ඇමයිලේස් එන්සයිම නිපදවන හා ආහාර විසවීම සිදු කරන බැක්තිීරයා යුගල අනු පිළිවෙි. තවට මෙහම ප්‍රස්්ථා හණඩ පුළුවන්. එතවට මේ බැක්තීරියයා ගණයන්ගේ නම දැනගන තියෙන්ඩවෝ. දැ බලන් ඇමයිලේස් එන්සයිම නිපදවන ආහාර විෂවීම සිදු කරන. බැක්තිරයා යුගල අනු පිළිවෙින්. තොට ඉසල්ලා තියෙන්ටඔන ඇමයි ලෙස අද. එනම් දුවල පුතා දැනග තියනවා. මයිේ හදන එක්ක නෙත් තමයි අපේ විශෂණ දේශය තියෙන්නේ බැසිලස් සප්ටිලස් එතකොට ආහාර විසවීම සිදුකරන බලන් ආහාර විසවීම කර ස්ටපයිලෝකොක සෞරියස් මේ බලන්නට පලවෙනි පිළිතුර. පළවිනි පිළිතුරේ තියවා බැසිල සප්තිිල ස්ටපයිලොකොක සෞරස් එක හරි පළවිනි පිළිතුර අප පිල් නිවැරදි පිළිතුරක් දිර ගන්නඩ පුලුව එතකොට ඇමයිලේෙන් සයි හදරන්න බැසිල ස්ිස්. ඒවගේ මහාර විසවීම කරනවා විශේෂයෙන්ම ස්ටපයිලෝ කොකස් වරියස්. බැසි ල්ලට දෙෙවෙනි පිළිතුර බැසිල ස්තිද ෙක් ෝ බැසිලස් යබ ලෙක්ටෝ බැසිලස් ඇය දිල්ලා ලෙක් ටික් කම්ලා අදනයක්කනෙ. තුන් එනි පිළිතුර පැදිල මයින් කරන්නඩ පුුව මොද මයිලෙන් සයිම හදන් නෑ ස්ටපයිලෝ කොකස්. ඉලඟ පිළිතුරත් හර බලන් බැසිල සක් ිල තියන මයිලේ හරි. ආහාර විසවීම කරන ොද ලක්ට බැසිලස් ලෙක්ටෝ බැසිලස් ස අපිගෙන ගත්තා ලැක්ටික්කම්ලිය නිපදවනය එක්කෙනින්. පස්සනි පිළිතුරත් අපට අයිංකරන්ඩ පුලුවන්. මොකද එතන ස්ටැපයිලොක ොකසා ස්්චරිචයා කෝලයි අපට ඒකනුත් ඒ පිළිතුරත් අයිංකරන්ඩ පුළුවන්. ඉතින් මෙතනද වඩා නිවැරදි පිළිතුර. මොකද මේ ඇමයිලේ සේන්සයිම නිපදවන එක්කෙනත් බැක් ඒවාගේම ආහාර විසවීම කරන බැක්ටීරිියාවවත්. පිළිවෙලින් දක්වල තියෙන්නේ පලවිනි පිළිතුඩ. විදියට අපට ගණ්ඩ පුළුවන්. එතකොට දැන් වායාලට තේරෙනවා දුවලට පුතාලට එMCකිව් නැත්තම් බහවාරන ප්‍රශ්න තෝරන කොටට වඩාත්ම නිවරදි ගැලපෙන පිළිතුට තෝරන්ඩෝන. මේ ප්‍රශ්නකට තියෙනවා විනාඩි දෙකක්. හොඳට මේ කියවාන්ඩඕන. තේරුම් ගන්ඩඕන. දැ සමහර වෙලාවකට සමහර වෙලාවකට මෙහෙම කරනවා දැ. ය නම් දෙක මාරු කරලා දෙනවා දැ අපි යුධාරණයක්ය මෙහම. දැ මේම අනුපිළිවෙලි නැහලතින් ැ මීට කලින්මට ඔන්නන් ඕක දාාන්නද වන මෙහෙම. ස්ටැපයිලො කොකස් කලින්දාල බැසිල ස්තප්තිලස්. හැබයි පිළිතුරට අදාල බැක්ටරයා දෙන්න න්නවා නමුත් අනු පිළිලින්නේ. සමහරලාට ඒක ඉස්සරලා දාන්න පුළුවන්. මොකක්දමං කිවේ ස්ටපයිල කොක සිස්සල්ලාටදාලා බැසිල සප්තිලස් පිටි පසට දාන්න පුළුව. හැබයි ඊළඟට තව තැනක දිිමන්දාආණන්න පුුව. ොකද බැසිල සප්තිල ස්සරහට දාලා ස්ටපයිලො කොකස් පිටි පැසට. එදා තොර වඩා පිළි තුර දිවරදික අර කලින් එකනෙමයි අ බැසිල සප්තිිල සිසල්ලා තියෙන් ඩෝනේ ස්ටැපයිලො කොකස් පස්ති. මොකදඒක හන්නේ අනු පිළිවෙලින් සිදු කරන ආකාරය පිළිබත්. ඉ එහින්දා ඒවගේ තැන් හොඳට මතක තියාග්ඩුව. යැන් අහනව වැරදි ප්‍රකාශය තැන් කල්පනා කරන්න මේ ප්‍රශ්නය ආනව වැරරිදි ප්‍රශේ ොකක්ද. වැරදි ප්‍රකාශය කිව්වාම අපි ඒ තේරුම්ගන්්ඩෝන මේ වැරදි ප්‍රකාශය කිව්වාම නිවැරදි වගන්ති හතරක්තිය එතකොට මෙදන තියෙන නිවැරදි වගන්ති හතර නිවැරදි වගන්ති හතර තෝරලා තමන් දන්නවානම් මේ හතර නිවැරදි කියලා අනිත් එක ඉබේම වැරදි බලමු දැ මේක වැරදි ප්‍රකාශය තෝරන්න කිවවාම නිවැරදි ටක තෝරලායි නිපද වන්නේ දිලීරයක් මගේ ඔවු පෙන්සිලින් නිපදවන්නේ දිලීරයා කවද දිල මතකද පෙන්සිලින් නිපදවන දිලීරය මතක එකට අපි කියෙනවා පෙන්සිලියම් නෝටටම් කියන දිලීරේ ඒ පසිලින් දිලීරේ නිදවන ප්‍රතිජීවකය බැක්තිීරයා සයිල බිත්්ති බිදදමන්. බැක්තිීරයා ආසාධන වලින් ආරක්ෂා කරගන්න. පල නිද වන්නේ දෙලී හරි පිටගැස්ම ඇතිවන්න බැක්ටීරියාවක් ඔ පිටගැස්මෑ ටිකරන්න බැක්ටරාවක් කවද කලොස්ඩියම් ට කොයද ඉන්න නිරවායු පසේ ෝස්ියම් ටේට අපි දන්න එ ඇති කරන්නේ ස්නායු පද්ධතියට බලපාන නිවරෝ ටොක්සින් ස්නායක විස. පෝබයිටික්ස් ඩැක්ටීරියාවක් ලෙස ියම් බොටුලි නම් හඳුන්වා ද තැන් කල්පනා කරන්න වාලා පෝෝටික්ස් බැක්ටරියාවක් ලෙස කලෝස්ටඩියම් බොටුලිනම් ඳුලා දෙන්න පුුවන් මොහතක් කල්පනා කරන්න. පෝබෝටික්ස් බැක්ටීරියාවක් විදිහයට අපි කතා කරන්නේ යෝගට් වල අඩංගු ලටෝබැසිලස් අපි යෝගට් ආහාරයට ගත්තාම අපට යෝගට් ටොස්සේ අපේ ආන්ත්‍රගත වෙනවා ලෙක්ටෝ බැසිලස් මෙන්නයා ප්‍රෝබයිටික්ස් මේ පෝබයිටික්ස්ේ බැක්තිරියාව සමහර වෙලාට සැල්බොනෙල්ලා එන්තෙරිකාමාගින් ඇති කරන පාචන තත්ත්වය වලක් වනු. ඒකයි සහර වෙලාට අපි කියන්නේ අපට බඩයමාරුවක් ඇතිවෙන කොට අපි යෝගට්ටයක් කන්න පුොරුදු වෙලා ඉන්න. දි යෝගටටයක් කෑමෙන් බලාපොත්තුවෙන් මොක්ද. අප අපේ සරීරේට අපේ ආහාර මාර්ගයට ඇතුළ වෙනවා ලෙක්ටෝබැසිලස් එයා ප්‍රෝබයිටික්ස්. ඒ ගැන නිරෝගී සෞඛ්‍ය පවත්තගෙන යන්ට සුද්‍රජීව විද්‍යාව. නිරෝගී සෞඛ්‍ය පවත්තගෙන න් අදාල සුද්‍රජය විද්‍යාවක තමයි ප්‍රබයිටික් කිය. එටකොට ඒ ලෙක්ටෝබැසිලිස් මගින් අපේ අන්ත්‍රයේ පාචනය හදන එක්තරා කට්ටයක් ඉන්නවා එන්තෙරිකා කියල බැක්තිරයක්. ඒ එන්තෙරිකාගේ ඇතිවන හිත කර බලපෑම නැත්තම් පාචන තත්ත්වය නවති නවා. සැල්මෝනෙල්ලා එන්ටෙරිකාගේ. එක නවත්තනවා. එක මතගතියාගන්න. හරි එරකට මේකතම වැරදි උත්තරේ. පෝබයිටක්ස් ලෙස කලොස්ටියම් බොටුලිනම් ගන්න නෑ. පොස්ටිඩියම් බොටලිනම් කියන්නේ ආහාර කුණවීම සිදු කරන බැක්තිරියාවක් එකපි කලින් සිද්ධන්තවලද කතා කරලා තියනවා. යා පෝබයිටික්ස් නෙමි හැබැ එයා කරන්නේ ආහාර ආරක්ෂා කරන අනෙමි. ආරවල ගුණාත්මක භාව ඇති කරනවා නෙමේ කොස්ටිරියම් බොටලිනම් ආර කුණු කරනවා. එයා ප්‍රෝබයිටික් සොල්ට විරුද්ධව ක්‍රියා කරන එක් කෙනනක් කියන එක මතගතියාග. උනස්‍යපාතිහා කොලරවවෙනි රෝග ජලය ආහාර මගින් ඕහ! අපි දන්නව උනසනිිපාතය කොළරාව සැල්මොනෙල්ලා ටයිපි විබ්‍රියෝ කොලරේ කොෙන් දෙෙන්නේ. ජලයෙන් ආහාරම. බැක්ටීරියයා වලට ප්‍රතිජීවක නිපද වියහැක ඌ අපි දන්න. බැක්ටීරයා වලට ප්‍රතිජීවක නිපද වන්න පුළුවන්. අපි දන්න අපි දන්න බැක්ටීරියයා විශේෂ ගොඩාක්කින්නවා ප්‍රතිජීවක නිපද වන අද ප්‍රතිජීවක නිපදවන කර්මාන්තවල බැක්ටීරියයා විශාල කාරභාරයක් ප්‍රවේනිිකෝ විකරණය කළ බැක්ටීරියයා ප්‍රවේනිිකෝ විකරණය කළ බැක්ටීරිය විශාල වශයෙන් අද ප්‍රතිීව නිෂ්පාදනයේදී විශාල කර්මාන්ත විදියට යොදාගන්න ති ප්‍රතිජීවක කියන්නේ සුඩජීවීන්ගේ පරිවෘතිය. දජ පරිවෘර්තියක් තවත් සුද ජීවයකුගේ මරණය කරගෙන න සව සුන්්‍ර ජීවික් මරන්න ගන්න එක මතගතියග ඉති මේක වැරදි ප්‍රකාශය වෙන්නේ තුන තුන්ගන එක හොදට මතගතියාග ඉලාට බලන්ඩ පහස් සඳහන් ජීවී යුගලාතරින් කවර එකමුතු ක්‍රියාවල නිසා විනාකිරි නිපදවේද මේ කවර එකමුතු ක්‍රියාවලියෙන් විනාකිරි හැදෙනවදද නිකන් කල්පන කරන්න සඳහන් ජීවී යුගල අත්තරින් කවර එකමුතු ක්‍රියාව මගින් විනාකිරින් නිපද ව කල්පනා කරන්න බලන්ඩ විනාකිර දන හවද කියලා මෙතන දේර උත්තර හොඳට කල්පනා කරන්න. ලෙක්ටෝ බැසිලස් සැකරෝමයිසිස් ලෙක්ටෝබැසිල සපි කලින් ගවවා ලෙක්්ටික් කකාම්ලේ දන එක්කනෙ. සැකරෝමයිසි එයානම් මධ්‍යසාර හදන හරි න්න ඉසල්ල මධ්‍ය හන්නු. ඉලට සැකරෝමයිසි සස්පජිලෙස් අස්පජිලස් සදාල වෙන්න අස්පජිලෙස් කියන දිලීරේ විනා කිරියාදන්න. අස්පජිලෙස් ඇසිටෝබැක්ටර් එකත් වැරදි. ඇසිටෝබක්ට ලෙක්ටෝබැසිිලෙස් එකත් වැරදි පස්සනිි පිළිතුර ගන්ඩ සැකරෝමයිසි හ ඇසිටෝබෙක්ටර්. අපි දන්නවා සැකරෝමයිසිස් කියන එයිස් ස් කියන සැකරෝමයිසිස් ගනේ අය සැකරමයිසිස් සිෙරවයිසියේ. මොකද කරන්නේ අපේ කාබෝයි්ඩේට් නිරවායුතත්වයටතේ පැසීමට ලක් කරලා මධ්‍යසාර හදනෝ එතනෝල් මධ්‍යසාරය හදනවා. එකවාල දන්න. කාබන් ඩක්සයිඩ් හදනවා මෙ එතනෝල් මධ්‍යසාරය ඔක්සිකරණය කරලා. ඇසිටික්කාම්ලේ නිපදවනවා ඒ සඳහාපි ගන්නේ ඇසිට බැක්ටර් හැබැයි. සමහර වෙලාවට දන්නඩ පුළුවන් ඇසිද කාම්ලය දන තවත් බැක්ටරියාවක් ඉන්නවා ඒ තමයි ග්ලු කන බැක්ර් මොකදද බ්ල කනබැක්ටර් එතකොට මේ විනාකිරි නිෂ්පාදනයට සුද්‍රජීවින් දෙපලක් දායක වෙනවා ඉස්සල්ලාම දායක වෙනක්ෙනා තමයි සැකරොමයිසිස් මොකද දෙයා කරන්නේ කාබෝයිඩඩේ උපස්තරයක් නිර්වායතත්වයට තිෙ පැසීමට ලක් කරලා එතනොල් මධ්‍යසාරය හදනවා ඒ නිර්වාය තත්ත්වයක් ඒ වෙන දෙයක් ඊට පස්සේ හොඳට වාතයට නිරාවරණය කරනවා ඇතනොල් මධ්‍යසාරය ඒක ක්‍රියා කරනෝ ඇට බැක්ට නැත්තැ ගලු කන බැක් අර්ද සම්පූරෙන් ඔක්සිකරණයක් නෙමි එද සම්පූරයෙන් ඔක්සිිරය වඋනානන්ගේ එක කාබ්ඩක්සයි ජලේ බව පත්වෙන විනාකිර නෙම ඇදන වතුර ඉතිං ඒ අර්ධ ඔක්සිකරණයක් යතත් වැත වෙන අර්දෝක්සිි කරනයක් මගින් ඇසිටික් කම්ලය හදනවා. ඉ ඒ සඳහ දායක වෙන්නේ මේ බැක්තිරයා යුගල කියන එක හොඳට මතකතියාගන්න. පහසදාාන් රෝගකාණ්ඩ අතරින් කවරක් බැක්තිරියයා මගින් නැතිවේද ඩැ මහතක් කල්පනා කරන්න පහසදාාන් රෝගකාණ්ඩ අතරින් කවරක් බැක්තිීරියා මගින් නැතිවේද. ැ පලවෙනි පිළිතුර ල ගණ්ඩ බලන් තෝරන්ඩ බලන් බැක්ටරියාව ගින් නැතිවේද කියන එක. බැක්ටීරියයා මගින් නැතිවේද කියන පළවිනි පිටගැස්ම සරම්ප ෂරෝගය ඇ මේ පලතින පිතුර වැරදි මොකද කිය එක බලන්න. වැරදි පිළිතුර මොකද මොක මෙතන පිටගැස්මන හරි ැක්ටරියාවක් කලොස්ට ඩිය ශරෝග්‍යයක් හරි එකත් බැක්ටීරියාවක් නමු දුවල පුතාල දන්නා සරම්පය දෙන්නේ සරම්ප වෛරසය එක වදසය ඒතර අයින්කරන? පගම නපාතිය රෝගය පැහදිල මේඒ බක්ටීරයා පිටගස්මත් බැක්තිීරයාාව කුුණසනි පාතයත් ශරෝගත් බැක්තිීරයා. ඒක තමයි නිවරති පිළිතුර. තුන්නි පිතුර වැරදි වෙන්නේ පැපොල තැපොල හදාන වෛරසය. අපි දන්න ගොනෝරාව නසි පාතිය ඒ දෙකම බැක්ටීරයා හතරවෙනි පිටගස්ම නිමෝන, රුබෙල්ලා රුෙල්ලා රග හදන්න වෛරසයක්. හොදර මතරයා රුබෙල්ලා කියන වරස වරසයක් මගින් හදර රෝගයක් ඒවාගේම ශරෝගගේ හෙපටයිටස් න्यමෝනියාව ර්රෝගයක් නමෝනිियाවත් බැක්ටීරිය නමුත් හෙපටයිටිස් කියන්න වස් රෝගයා ඒක මතතියන්න වෛරස් මගින් නැතිකරන්න රෝගයක් හෙපටයිටස් රට අभි वाලමු ඊළ ප්‍රශ්ටයන් ඉළ ප්‍රශෙන් න क्ලෝස්ටඩියම් ෙටනි සම්බන්ධයෙන් පාසදා නවා අතරින් කවරක් වැරදිද. මහොතක් කල්පනා කරන්න ලොස්ීඩියම් ටෙටන සම්බන්ධෙන් පහ පහත සඳහන් කවරක් දිවරදිද. රික් ටොස්ීියම් ටෙටනනි කිව්වාම ගොඩා දෙවල් ඔළුවටඩෝන මෙයා බැක්තීරියාව මෙයා පසේන්න මෙයා නිරවාග මෙයා බහිස් දූලක හදනවා මෙයා නිවරටක්සින් හදන් මෙයා ස්නායවාාවේක සම්පේෂන්ට බාධ කරන එයා හැදනාම සමාරල්ලට මාරාන්තික වෙනවා ැෙනවා සමහර පපුද්ගලි නිචි ප්‍රති කාරණනොළ. ඉතින් ඔොෝව ොඩක් දෙවල්ලනවා බල ඒ වයිකල්පිත නිරවායු බැක්ටීරියාව වැරදිනි පිළිතුර. ොස්ටඩියම් ටෙටනි කියන්න වයිකල්පිත යා පූර්ණ නිරවායු බැක්ටීරියාවක් එක හොඳට මතගතියාගන්න. එ වයිකල්පිත නිර්වායුනෙ මේේ එයා අනිවාර්ය නිර්රවායු. එ ඉන්න පරිසරයේ ඔක්ජන් ටිකක්වත් තිෙන්ටදයි. න් සුළ වශයෙන්වත් තියෙන්ඩ බෑ එයාගේ තනි කරම තියෙන්ඩෝනෙ නිර්වායු තත්ත්යක්. එයාට ඔක්සිජන් ලැබුණොත් එයා මැරෙනවා. ඔක්සිජන් තියන පරිසරයාට හානි කරයි. ය අනිමාරය නිර්වායින් සොසන පද්ධටය සම්බන්ධ රෝග ඇති කරයි. මොකද කියන්. පොස්ටඩියම් ටටනි සොසනපද්ධතියට රෝගති කරන්නේ නෑ අපේ මධ්‍ය ස්නායුපද්ධතියට ස්නායු පද්ධතියට අදාළව විශේෂයෙන්ම මේ පෙන්න්නන්නේ. උපාගමෝ සේ ආවේග සම්ප්‍රේෂණයට බාධ ඇති කරනවා පිට ගැස්ම කියන්නේ. ඔය සුසුම්නාා පද්ධ තියයට සුසුම්නාව. එක නි මධ්‍යස්නාවය උපද්ධතිතා දාළව ඇති කරනවා රෝගී තත්වේ. එක එකත් වැැරදිී. එය බයිස් දූලක නිපද වන ජීවයකි. එක මතගතියාගන්ඩ එයා බයිස් දූලක නිපද වනවා. මොකදද බයිස් දූලකය අපි දන්නවා. එයා බයිස් දූලක නිපද වනවා නිවරෝටොක්සින්. ඒ ස්නායුක විස ඒක තමයි උපාගමෝසේ ආවේක ගමන් කිරීම නවත්වන්න. මූලගෝලයේ ජීවත්වන ශාක වර්ධක ද්‍රවේ නිපදවන එක් කෙනෙක්. යා මුල්ලවට ඉන්නවා. සාමාන්‍ය සහරලාට නිර්වායුතත්ව යන තියන පස නිර්වායුතත්ත්වේ තියන පසක මුලක්කවට ඇති. නෛට්‍රජන් තිර කරමින් හැබැයි යා කවදාවවත්. ශාකවාර්ධක ද්‍රවවය නිපද වන්නේ ශාක හෝමෝන හ දන්න. අ එතන ඒ වැ ශාක වාර්ධ ද්‍රවය නිද. එක වැර. ජයිව පොහොර ලෙස භාවිතා කරයි. මෙ අපට ජයිව පොහරවිදියට භාවිතා කරන්න බෑ ලස් ටඩියම් ටන ජෛව පොහර විදියට භාවිතා කරනා ඉන්න. නමුත් ජයිව පොහොර විදියට මෙයා භාවිතා කරන්න බෑ අපට. මේ ජෛව පොහොර විදිට භාවිතා කරනා ඉන්නවා. රයිස්ෝබියම් ආක්‍රමණය කරපු නැටන් ආමුකුලනය කරපු මූල ගැටිති. ඒ රයිසෝබියම් ආක්‍රමිනිික ඒවා ජයිව පෝර විදියට ගණ්ඩ පුළුවන් නමුත් කලොස්ටීඩියම් කිසිම අවස්ථාවක ජයිව පෝර විදියට භාවිතා කරන්නේ නෑ එක මතගතියාග. පහස් සඳහන් ඒවා අතරින් කවරක් ජලය මගින් බෝන රෝගයක්තු. දැ බලන්ඩ ජලයමගින් බෝන රෝග මොනවාද කියල ඔල දන්නවඩ මෙතැන තියනවා රෝගකී පයක්ක් පහක් කොලරාව තියනවා වසූරිය තියනවා ලාදුරු තියෙනවා කම්බුල් ගාය තියනවා සරම්පතිය. ඉඩ ජලයමගින් බෝන රෝගයක් කිවවාම පහසුවෙන්ම මේක පිළිතුර අපට ලැබෙනවා මොකදද කොලරාව එතකොට මේ කොලරාව කියන රෝගී තත්ත්වේ අපි දන්නවා මේ කොලරාව කියන එක ඇතිකරන්න විබ්්‍රියෝ කොෙරේ කියන බැක්ටීරිය විබ්‍රියෝ කොලර එක බෙක්ටරියාව එයා අපට ආසාධනය වෙන් එ අපට සරීරගතවෙන් එය අපේ සයිල තුලට ඇතුළුවන්නේ අපේ ශරීරයට ඇතුළුවවෙන්නේ ජලය මගින්.ඒ හොඳර මත තියා එයා ජලය මගින් ඉතින් ජලය මගින් බෝන රෝග කිවොත් කොරාව ජලයෙන් උනස්‍යපාතය ජලයෙන් අතිසාරය ජලයෙන් ඔගේ ජලයෙන් බෝන රෝග ගණනාවක් අපේ විශෂේනිදේසිය අපට කතා කරන්න තිය. නමුත් අනිත් රෝග පිළිබඳව කතා කළොත් එවා අපට ජලීෙන් බෝනයවවා ආහාරවලින් බෝනයවා නෙමින්. ඉ බලන්ඩ ඉළකට හොඳ ප්‍රශ්නයක් මෙත නහන මෙන්න මේ ප්‍රශ්නය හොදර තේරුම් ගඩ බලන්ඩ සුක්‍රෝ සහිත ද්‍රව මාධ්‍යයක වූ ඉස්ට රෝපනයකට ඔක්සිජන් ලබාදුන් විට සිදුවිය නොහැකි පහත සඳහන් නේවාතරින් කුමක්. බලන්නට ප්‍රශ්නය ෝොදරකයන් සුක්‍රෝස් සහිත ද්‍රව මාධ්‍යයක වූ ඉස් රෝපනයකට ඔක්සිජන් ලබා දුන් විට සිදුවියන් නොහැකි. පහත සඳහන් ඒවාතරි මොනවාද සිදුවෙන්ට බැරි කියලාන. අපි බලමු ම මේක මම පෙන්න්නන්නම් රූපාමෝකින් මෙන්න මේ රූපරාමෝකින් මංවලට පෙන්න්නන්නම්. මේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් දැ. සුෝ සහිත ද්‍රව රෝපණ මාධ්‍යයක් මංවාලර දෙනවා මෙ තියන්නේ සුරෝස් සහිත ද්‍රවරෝපණ මාධ්‍ය මේක ඇතුළේ තියන සුරෝස් මේ ති සුෝ මේ තින්නේ සුෝස් කිය දැම් මේ අපි දන්නවා සාමාන්‍යෙන් පරිසරයේ ඉන්න සැකරෝමයිස ශ්ල වගේය ඇතුල්වේවා. මේ අපි දන්නවාන රාමාදිනකොට පොල්ුෂ පොල්මලේ යුෂ අරගත්තාම සාමාන්‍ය පොල්මලේ යුෂ කියන්නවා පොල්මල තලලා උදේට ගන්නවාො පොල්මලේ යුෂයේ මීරා කියවා මීර අපි බෝ වෙලාවට මධ්‍යසාර ගන්නවනං මේක වෙනත් අත්වකට පත් කරවා. අපි ඉටමු මේක වාතයේ නිරාවරණය කරනවා කියලා. අපි මේක වාතයේ නිරාවරණය කරනවා. දැන්මං වාලට දන්න මෙන්න මේ විදියට. මේක නිකම් වාතයට නිරාවරණය කරපුවාම මේ වාතේ ඉන්න ඉස් ද වාතයට නිරාවරණය කරන මේකට ඉස්ලා යිද නැද්ද මගේ ප්‍රශ්ටේ එනවා මොකද මේ සැකරමයිසිස් කියන ඉස්ලා සාමාන්‍ය වාතයේ ඉඳ මේ සුකරෝස් වාධ්‍ය වාතයට නිරාවරණය කරපුවාම එනවා හැබැයි ප්‍රශ්නේතියන්නේ වාතේ ඔක්සිජන්තිය දැන් කල්පනා කරන්න මේ වාතය හොඳට ඔක්සිජන්තියනවා ති ඕටු තියනකොට ඕට ගැටනවා. එම් ඔක්සිජන් නැතිවිට මේ ඉස්ලා මොකද කරන්න අන්නේ එක යහන්න මේ සුකරෝස්ථත ද්‍රවරු මාධ්‍යක ඊ ට්‍රෝපිතයකට ක්සිජන් ලබා දුන් විට මොකදවන්න. ඊස් ටක්සිජන් තියනව න එය ඉන්න මමාධ්‍යය ඔක්සින් තියව නං මේ සුරෝස් ුත් කරනවා ඉන් ටස් කිය න් සයිමයක් ඉන් ටේ මගින් සුක් ටෝස් ජලවිච්චේදනය කරනවා ලගෝස් ්‍රක් ෝස් වට, ඉට පස්සේ ගලු ගෝස් ්‍රක්ටෝස් කියන මොනොසකරයිඩ දෙක සම්පූර්ය මොක්සි කරනය කරලා මේකන් අවසානේදී පිටවවෙන්න මොනොවාද කාබන් ඩක් සයිඩ් සාහ ජාලය. අවසානයේදී මේකින් පිතවෙන්නේ කාබන් ඩක් යි් සා මේකෙන් පිට වෙන සියෝතු. මේකෙන් පිට වෙන යෝට. ඒ මතගතියාග. එට ඒ මාත් දෙට අදාලාොව අපි ඒකට අදාලෝව පිළිතුරු බලමු ද බලන් ක් සයිලවල විභාජන සීග්‍රතාවය න සයි සිීග්‍ර විභාජනයක් සයි වේගෙන් බේදනවා ඇයි ඔක්සිජන්තියෙනනු හරි සිදුවය නොහැකි ක්‍රියාව කියලාහන් සිදුව නොැ සයිලවලසිීග්‍ර විභාජනය ඇයි ඔක්සිජන් ඇතිවිට මොකද වෙන්න වැඩි ප්‍රමාණයක් හදන්න්න පුළුව ඇයි ඔක්සිජන් ඇතිවිට ග්ලුගෝ සම්පූර්යම සොසනයට භාජනය. ක්සිජන් නැතිවිට ගලුගෝ සම්පූර්යම සොසනයට භාජනය. එක පැසීමක් නෙමේ සම්පූර් රක්සි කරණය එ වැඩිපුර ATTP හැදෙනු. වැඩිපුර TP ඇඳනාම සීග්‍ර විභාජනය හරි සයිල්ල වේගෙන් බෙදනො ප්‍රජන වේගේ වැඩි කාබන් ඩෝක්ෂයන් නිපදව වන වේගේ වැඩි මම එක පැදිලි කළා A සන්ස්ලේෂණය හැදෙන වේගේ වැඩි හරි. මද්‍යර නිපදවන ව වැඩ පිතුර බාර ගණ්ඩ පුළුවන් ද මොකද මධ්‍යසාර නිපදවන වේගේ වැඩි වඩ විඩයක් නෑ මේ උපස්තරයේ සම්පූර්ය මොක්සිරන වෙලා කාබන්් ඩක්සයිල් ජල බවට පත්වෙනවා. එ ඒක තමයි වැරදි පිළිතුරක් විදිර ගන්නපුුව. ඉලට පස්නෙ උත්තරයේ ද්‍රාවණන සුක්‍රෝ සාන්ඩනය අඩුවනව සුක්‍රෝසාන්ඩණනය අඩුව. එතකොට අ පොල්මාලක ෝ කිතුල්මලක යුෂය අරගන සාමාන්‍යවාතයට නිරාවරණය කරලා තිබ්බෝත්. පරිසරේ ඉන්න ඉස් මාධ්‍ය ඇවිදිල්ලා සැකරොමයිසිඉස්ලා නිකුත් කරන ඉන්වටේස් මගින් සුකරෝස්් ජලවිච්චේදනය කරනවා සරල මොනසකරයිඩ බවට ඒව සම්පූර්ණයෙන්ම ස්වායර් සෝසනයට භාජනය කරලා ඔවන් ඒ A වැඩි වැඩියෙන් හදනවා ඔවන්ගේ ප්‍රජන වේගේ වැඩි. කාබ ඩක්යි් වැඩියෙන් හදනව ඒවාගේ ATP වැඩියෙන් හදනවා සුකරෝස් සාන්ද්‍රණ එන්ඩ අඩුවෙනවා අවසානයේදී ලැබේන්නේ කාබන්්ඩක්යිඩ ලය විතරයි. ඒයිඉ මධ්‍යසාර කර්මාන්තය කරනය මොකද කරන්නේ ඕක දන්නඉද. අ පොල්මලෙන් ලැබුණු යුෂය මොකද කරන්නේ අ නිර්වායු තත්ව යටති ඊස්ට් ඒයන්නඒ එකට දානවර මේ ඊස් අවලාම්බයක්. ස්තවලම්බියයකින් ටි දාලා නතන් අර කලින් තිබුණු රාවලින් කොටසක් දාලාඒ ඒ සම්පූර්ණය මාවරණය කරලා නිර්වායු තත්ත්ව යටතේ තිබ්බහම තමයි මධ්‍යසාර හැදින්. ඒ නිසා ස්වායුතත්ත්වයක් යටතේ කවදාවත් එවැනි සුක්‍රෝස් මාධදයකින් මධ්‍යසාර නිපද වගන්න බෑ. මධ්‍යසාර නිපද වගණඩනං එක නිර්වාය තත්ත්වයටතේ තිබිලා උපස්තරේ අසම්පූර්ණ ඔක්සිකරණයකට ලක්කරන්් ඕන. ඒ මධ්‍යසාර නිපදව වන කර්මාන්තයේ කට්ටිය දන්නවා. ඒ හින්දා සැකරෝමයිසිස් ඒ කට්ටිය නිර්වායුතත්ත්වයක් ඇති කරලා තමයි එයා ඒ සුදජීවි ක්‍රියාව කරන්නේ ස්වායුතත්ත්වයක් ඇති කළොත් එඒයටට කවදාවත් මධ්‍යසාර ලබාගන්ඩ බෑ. එක හොදර මතගතියාගන්නු. ඉලා බලන්ඩ සුරජීවින් මගේ නනාහර නරක්වීම සම්බන්ධයෙන් පාද සඳහන් කවරක් නිවෙරදිද. ද බලන් ප්‍රශ් ල පිළිතුර. සුදජීවින්ස් මගින් ආහාර නරක්වීම සම්බන්ධයෙන් පාත සඳහන් කවරක් නිවැරදිිද. ඩැක්ටීරියාවල සීග්‍ර වර්ධනයට හේතුවන සියලුම පරිසර සාධක ආහාර නරක්වීම සීග්‍රෙන්න්් සිදුවීමට හේතුවයි. දැ බලන් ඩැක්ටීරියාවල වර්ධනයට හේතුවන සියලුම සාධක කල්පනා කරා. ඩැක්ටීරියාවල වර්ධනයට හේතුවන සියලුම සාධක ආහාර නරක්වවෙන්නඩත් බලපා. ග බැක්ටරිය ර්ධනයට ොඳ උෂ්නත්තයක් තියෙනවන හොඳ පිච්චාගයක් තියෙනවන හොඳවාතේ ආර්ධතාවේ තියෙනවන ඒ සියලුම තත්ව පෝෂ සංගටක හොඳට තියෙනවන වර්ධනයට සියලුම සාධක තියෙනවන යහපත්තේවා ආර නරක්වේම ඉක්මට වෙනවා ඒ මතගතියාගත් ඒන බැක්ටීරියාවල වර්ධනයට අව්‍ය සියලුම බාහිර අභ්‍යන්තර සාධක හොඳටම තියෙනවන මං කලිින්ගිව උෂ්ණත්වය හොඳ කාමර ෂ්ණත්වයක් මධ්‍යස්ත උෂ්ණත්වයක් තියෙනවන හොඳට තෙතමනය පරිසරේ තියෙනවන එවගේම හොඳට වාතයේ තියෙනවන හොඳට පෝෂසං ගටක තියෙනවන හොඳ සුදජීවින්ත ව PH පරාසේ තියෙනවනං ආහාරය ුදජීවින් හොට වර්ධනය වෙනවා ආර ඉක්මට නරක්කරන. ඉති ඉතිරි පිළිතුරු අපට ගණඩබෑ. ආර නරක්වීමට ඒතු කාරකවන්නන්නේ ප්‍රාගඥ්‍යස්ටික විෂම්පෂීෙන් පමණයි. ආර නරක් කරන ඕන තරං ප්‍රාග්ඥස්තිික නෝනාය න්නවා. ආර නරක්රන සූනස්ටිකව නැද ය පනවාර්ගන්. අගෙඩියයක් ගත්තවත් අබගෙඩිය පනුවයිෙන්වා පනුව කියන අපි දකර වන අබගේෙිය කුණුවවෙති බඟගදිය පණුව පනුව කියන්න කෞද. සූනස්ටික. එන ප්‍රග ටිකින් ආහර නරක් කරනවා කෙනෙක වැරදි. ඊලඟ පිතුරගත්ව ආහර නරක්වීම සදදා මොක්ද ස්වන් පෝෂේව වැරදි ස්වයන් පෝෂින් කවදාවත් ආහර නරක් කරන්න දායක වෙන්න. අික තෙමනේ ඇති ආහර දිලීරමගින් අන්න පිළිතුර වැරදි. අික තෙතමනේ සහිත දිලීරන මේ බැක්තිරිය මගින්න්න. ආහර නැක්වීම සදඳ ආහාරයා ඩගු පෝෂක ප්‍රමාණය වැදගත් නොවේ. අනිවාරෙන් ආහර නරක් වඩ ආරේ තියන පෝෂක ප්‍රමාණය වැදගත්. පාසදාා බැක්තිරිය කාණන්ඩාතරින්. වර කාඩ ඇමෝනියම් යින ක්සිකරණය කරයිද. මේකමයි ට්‍රි කරන නැ නைට්‍රජං යක්ක්්‍රේදී ඉතාහම හොදින් කරලාතියෙනවා පැහදිලි කරලාතියෙනවා. පාසදා බැක්ටරියා කාණන්ඩ අතරින් කවර කා්ඩයක් පසෙහි ඇමෝනිය මන ඔක්සිකරණය කරයිද. දැම් බලන්ඩ ඇමනිියම් මයන ඔක්සිරනය කරන. අපිදන්න ඇමනිය යි ைටරයි කරන යි කරන. කවද ைට්‍ර කාර බැක්ටරිිය. කවද නைට්‍ර කාරග බැක්ටරිිය, ைට සමනසා நට බට. කර කරනයිකට යන නයිට්‍රි රක බැක්තරයට උත්තරේ පාහ. ඉලාට බලන්ට පාසක් කන බෙක්තිරිය ගනාතරින් කවර ගණයක වි්‍යරජනක බැක්තිීරයා අඩංගුද. මේක මීට කල්න්නුත් අපි බැක්තිරයා ගන ගැන කතා කරනොට වි්‍යරරිජනක බැක්තිීරයා අඩගුවේ රෝගාදන කවද ලෙක්ටෝ ැසිල ස අපිදන්න ලක්ට බැ ල ගාරිගකස් අපි දන්නවයා කිරි මුදඉකිරි ආහාර නිෂ්පාදන ඇසිට බැක්ත ඇසිතික් කාම්ලේ ස්ටපයිලෝ කොකස් අපි දන්නවා අන්නේක වි්‍යාරිජනකතත්ත්වයක් ඇති කරනවා. ඇසට බක් නට්‍රජන් තිර කරනවා නට්‍රෝ බැක්ට නයිට්‍රි කරනය කරනවා. එන තුගිනි උත්තර, ස්ටයිලෝ කොකස් අපි දන්නවා ආහාර විසවීම කියන රෝගිතත්වය ඇති කරනවා. ජවල නට්‍රජ තිර ක හැකි ජයිවල නට්‍ර ජ තිර කරන්න්න ලුවන් කල්පනා කරන්න උත්තර ස් මග යිට ජ බෑ ස් ක් ර කර ග . සයින ැක්තිරියයා මග නයිට්‍රජන් තිර කරනවා අපි කිව්වා ජලජ පරණනාංගයක් වන ඇසොල්ලා සහජීව නෛත්‍රජන් තිර කරනවා. ජලජ පාණාංගයක් වන සයිනබැක්තිීරයාාවක් ගනයක් ඉන්නවා ඇනැබීනා එයා නෛත්‍රජන් තිර කරනවා. අනිත්වා කල්පනා කරන්න තිර කළ හැක්කි. ඒගේ යි මේ උත්තරේ ගොඩක් අයගන්නවා තු නක. රයිසෝබිය මගේ යිට්‍රේට් සෑද. යිෝියම් නයිට්‍රජන් තිරලා යිටේ හදන්න. රයිෝබියම් නට්‍රජන් තිර කල් හදන්න මෝනියම් අයි. එතකොට උත්තර ෝලනයවෙන නවේද කා අතර. දෙක දහරි තුුණදරි. වඩනනි වැරදි උත්තරේ දෙක මොකද රයිසෝබියම් ඇමෝනියම් අයන හදවා මික් නටේට හදන්න. මෝනියම් යින පස් ය නයිට ේඩ බවට පත් කරන්න ైට්‍ර කාරග බැක්තිීරිය අනෙක් පිළිතුරු වැරදි පිළිතුරු විදියට පත්වෙනවා. ඊලාට බලන් විද්‍යාර පල භාවිතා කර විදුර බාන්ඩ පිේට ජීවන් වරණය කරන ආනේ ප්‍රශ්නයටතවද. විේ ප්‍ර් ල ලන්න ජීවන් හරනේ. ගෙලිේ ජීවාන්ු හරණය කිරීම සඳහ භාවිත කරනවා තෙත්තාපේ වලිතා අප කොෝන් ඩක් යි් අපි න්න ක ලීන් ඩක් යි න යු ගන්න අන්ත බ ජානු බැක්තිීරියල අන්ත බීජානු මගින් දූෂනයූ ගඩනගකිලි ජීවාන් හරනය කන වායුව එකක් යවී කරන ගන්න අපි දන්නවා විශේෂයෙන්ම චල්ලයාගාර විවෘත දැල්ල එකක් ගන්න අර ආක්‍රමණ පුඩු. ය අපිට ගත්තොත් වීදුරු පිපෙටේවා. ියලිතාපය මගින් තබයි ජීවාන් වරණය කරන්න. ඉළඟට ඊ සිියයක්ව ප්‍රශ්නයනවා අකාබික කාබන් ප්‍රවයකින් කාබන් බාගන්න පහසඳන් ජීවින් අතරින් කවරෙක්ද. මෙන්න මේ ප්‍රශ්නට පිළිතුරු කලොස්ටඩියම් ඒවගේ ස්ටපයි ලො සිඩ මනස් නයිත්‍ර සමනස් ඇසට බැක්ට අපි දන්නවා කාබනික කාබන් ප්‍රබවයකින් කාබන් ලබා ගන්නවා. අපි න්නවා නෛට්‍ර සමනස්. එයා මොකද කරන්නේ අපි දන්නවා නයිත්‍ර සොමනස් කියනෙක් කියෙනා. යා ශක්ති ප්‍රභව විදියට ඇමෝනනිියම් අයන නයිට්‍රි කරණය කරලලා ඔක්සිිකරනය කරලා නයිට රයි් අදනවා ඒ ශක්තිය අරගන කාබිනිි රස්සානක ශක්ති අරෙනන කාබ ඩක්සයිඩ ගන්න මේ හතරෙන පිළිතුර එයා කාබඩන් ඩාක්සයි් ගන්න්නඩ. පහසදා නෙවයින් වෛරසවන් වේ කුමක්ද. වෛදස පිළිබඳ වැරදිවනුව එය සයිලිය සංවිධානයක් තියෙනවාවද. නෑ එය සෛලිය සංවිධානයක් නෑ අනිවාර පරපසිිති දෝව. වස් ගෙනනෝමේ දන්නේ ආරෙන්ය දෙකින්කයි තියෙන්නේ. සමහර වෛරසවලට රිවස් ට ස් ිේ ෙන්න් යින්. සහර වෛරස් තියනවා රිවස් ට න්ස් ිප්තේ ේකයන්න්නේ RRNA වලින් DNA ප්‍රතිවර්ත කරන්න පුළුවන්. RDNA හදන්ඩ පුළුවන්. ඒවාගේම තමාගේම ප්‍රෝටීන සංන්ස්ලේෂණ යාන්ටනයක් නෑ වෛරසවලට මොකොද වෛරස් කරන්නේ ධාරක ජීවියාගේ දේහය තුළ මේ නයිත්‍රජන් මේ අවශ්‍ය ප්‍රෝටීන හදාගන්න. ඒර රශට බලන්න යිට්‍රගෙන් චක්‍රේ පහර දයක්ක්ව වන රසාානික පරිවර්තන. අතරින් කවරක් නைටෝබැක් මගින් කරයිද. බලන්න නයිට්‍රෝබෙක්ට මින් කරන පරිවර්තනය තමයි පලවෙනි උත්තරේ ை්‍රරයිඩ ට්‍රේඩ් බවට පත් කරනවා. නයිඩ නට්‍රේ අනිත් උත්තර වැරදි පැහදිලියොම්. මොකද නයිට්‍රරජෙන් චක්‍රේ රසායනික පරරි නைට්‍රෝබක්, නைට්‍රෝබැක්ත කරනදේ තමයි නைරයිඩ් නைට්‍රේ් කරන අනිත් උත්තර පැදිලිියොම් වැරදි. ඉළඟට රෝපන ජීවාද ජීවවානු හරනේදි පහසඳන් ක්‍රමාතරින් කවරක් අනුගමනය කරන්නේද. මෙන්න මේ උත්තර වලින් වඩා නිවැරජ පිළිතුර අපට තෝරල ගඩ පුළුවන් මේවා දල පුතාලට අපි දන්නවා ගෙදර ඉඳං. තමා ගෙදර ඉදං මේ වට පිළිතුර හොන්ඩෝන. එතකොට මේ රෝපණ මාධ්‍ය ජීවන හරණය කරන්න වඩාත්ම හොඳ ක්‍රමය මොකක්ද කියන එක අපි දන්නවා සාමාන්‍ය පීඩන තාපකයක් මගින් සෙන්ඩේටන්සගේක සේවිසියක ගෘස්්නාත්තේ තත් පර පාලුවක් මිනිත්තු පාලවක් ඒවාගේ පටල පෙරානක් CDඩ කිය උත්තර ගණඩ පුුව. ඒ මේ ුදජී නිවහල් වන්නන්නේ කියන ප්‍රශ්ේට් ක බලන්න්නකට නිවරදදි පිළිතුර. සුදජී හල් ශක්ක සත් කොට ස්ොලින් ොපෝ සෑදීමට ගන්ඩ පුලුවන්. පොලිෂෝවලින් පනිිසා දන්න ගන්න. පැනිසෑදීමට සුද්දජීවින් ගන්නෑ. ඒක පොල්ලිෂය මොකද කරන රත්රපුවා මේක පැනි. රාවලින් විනාකිරි සෑදී රවලින් විනාාකිරයා දඩ ගන්නවා ඇසට බැක්ත ඇතැම් එ එන්සය එන්ස එන්නත් වර්ගා සයදීමටත් ගන්නවා. විටමින්න් ප්‍රෝටීන් ඕනතාවය මගහරවා ගණඩ අපි දගන්නවා. අපේකට කියනවා විශේෂයෙන්ම ප්‍රතිපූරකාහාර ප්‍රතිපූරක වශයෙන් ඒවා යොදාගන්නවා. ඉද එහහින්දා උත්තර වෙන්නේ Aරි C හරි DE එකට බොහො වෙලාවට ළමයි ACED උත්තරේ දෙක තෝරනවා දෙකනෙමෙයි CDE කියන්නේ පහඋත්තර. අවසාන විදියට අපට පහත සඳාන නේවාතරින් කුමේ නිෂ්පාදනීදදි බැක්තිරිය ක්‍රියාකාරිත්වය අදාළ වේද පාහසඳා නෙවාතරින් කුමක් කුමනේවා නිෂපාදනේදී. ැක්තිරිය ක්‍රියාකාරිත්වය බැක්ට රිය ක්‍රියාකාරිත්ව ඕන ල දන්නවා මුදාපු කිරි ිීස් යෝග් හකුහදන් න ස්ත්‍රී හදන්න බැක්ටීරිය ඕන්න එතකොට ACED කියන්න උත්තරේ දෙක. ඉළඟට ආහාර විසවීම ඇති හැකේ පහසදා නෙවාතරින් කවරක් කවරේවාද අපි දන්නවා ඒ උත්තරේ හරි ආහාර විසවීම කරනවා ඉතා අමතරව කවුද සැල්මොනෙල්ලා ටයිපි ද බලන්ට ආහාර විසවීම ඇති ෙන්ඩ පුළුව. උත්තරේ බලන්් ආර විසවීම කරන්න ද මේක ට අදාල උත්තරේ නිවැරදි උත්තරේ නිවැරදි පිළිතුර තෝරන් ෝඩන හාර විසවීම ඇතිවෙන්ටි ස්ටපයිලොකක සෞරියස් අපිට ගණ්ඩ පුළුවන් ලෝස්ටඩියම් බොටුලීනම් ගණ්ඩ පුුවන් ඒවාගේම විබ්‍රියෝ කොලරේ අපි දන්න විබ්‍රියෝ කොලරේ කියන කොර වා දන්නන්නේ ඒHබ කියන්න උත්තරේ තුුණ ඒම නං අපට අවසාන ප්‍රශ්නය විදිහයට මේක සලගණඩ පුළුව. මේකටත් උත්තරේ ප්‍රශ්නයට අදාළව නිවැරදි පිළිතුර යාල තුළ ඔලට තොයිරීම හැකියාව තියෙනවා සුඩගීවින් සම්බන්ධය පහත කුමන වගන්තය සාාවද්්‍යද දැම් මේ පලවිනි වගන්තිය හරි වඩාත්ම හැම තැනම ඉන්නවා දෙවැනි වගන්තියත් හරි මොලිකටෙන් බැක්ටරිය අධරාජධානට වර්ග කරනය ඇති මොලිකියුටන් සයිල බිත්ති නොමැත. ඕ බැක්ටරිය අධරාජධාන ඉන්නේ ෆයිටෝපලස්මාවෝ හයිස් එකකට්ටිය සයිලබිත්ති නෑ. වයිරෝයිඩ කියන්න නිකාම න්‍යස්ටිකාම්ලයක් වන ආරෙන්නේ විතරයි තියෙන්නේ ප්‍රියෝන මිනිසුන්ගේ ගවයින්ගේ ස්නායු පද්ධතිවලට ඒ ආසාධනය කරන න්‍යස්ටිකාම්ල රහිත ප්‍රීනම ආසාධ කාංශු. ඉළක පස්සෙනි ප්‍රශ්න බලන්ඩ පස්සනෙ උත්තරේ සුදජීවින් සියල්ලම පියවි අසට නොපෙනෙන. හරි සුදජී පිය විහට පේන්න හැබැයි න ප්‍රග න්‍යස්ටික. අන්න්‍ය එතන තමයි උත්තරේ වැද මෙතන තමයි වැරද්ද මෙන්න පොඩි වැරද්දට සම්පූර්ණ පිළිතුර වැරදි පිළිතුරක් දරගන්න. එන සාවද්‍යව ගන්තය එකේ සිත හතර දක්වා හරි පස්සනි වගන්තිය වැරදි. ඒමනං අපි මතගතියාගන්ඩ දුවලා පුතාලා අපි කතාගලා ප්‍රශ්න ගණනාවක් මෙන්න ප්‍රශ්න පිළිබඳව තෞදුරටත් හොඳට අත්්‍යේනය කරන්න ඉතින් මීට අමතරව මේ එකකේට අදාල විහෝගත රජනා ප්‍රශ්නත්. උරීක්ෂණය කරන්ඩ අපි උත්සාහ කරනවා සූධනම් වෙනවා අපි ඉදිරියේදී ඒකත් ඔයාල වෙනුවෙන් ගුරු ෙදර අධ්‍යාපන විකාශනය තුළින් ඔයාලගේ නිවසටම ඒත් ලැබෙන්ඩ සලස්සනවා අපි එමන ප දැනට මේ පාඩම්ම අපි නිමා කරවා. අය.